පාඩම්ම සංවිධායක කොමිසමේ සියලුම නිර්දේශයන් තාත්වරට ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒක ඉතා නුබෝ කාලයක සිංහල ආදිමල පරිවර්තනයන් උගත් පාඩම්ම සංවිධායක කොමිසමේ ඒ කෝවිලේ නමින් තමයි කෝවිල් පාර කියලා තියුනේ. මෙන්න ඊයේ පෙරේද බෝඩ් එකක් දාලා තියෙනවා පන්සල පාර කියලා. විමර්ශනය යම් යම් වතුරු දාන්න නියම ගැන යම් යම් පුද්ගලයන් බාර වුණාට පස්සේ එයා ගැන තොරතුරක් නැති ඒවා ගැන. ඉතින් ඒ විදිහට निर्देश वर्ग करमसी मकला क्रियात्मक कम्युनिस्ट पक्ष लंका समाज पक्ष अपे प्रजातंत्रवादी वामांसक पक्ष පොදුයකම අදහස වගේ එතුමාට ලියා දැන්නා. එහෙනම් උගත් පාඩම්ම සංවිධායක කොමිසමේ සියලුම නිර්දේශයන් තාත්වරට ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව. ආයෙත් අපි සම්පූර්ණ සහයෝගය එකගත්ත ඇතම. ඒ අනුව දැන්ට අපි දැනගන්න ලැබුණ එතුමාගේ ලේකම් ලලිත වීරතුංග මහතා මුල් කරගෙන ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන කමිටුව ප්‍රධාන කමිටුවක් පත් කළ තියෙනවා කියලා. ये कमिटू हरहा मे निर्देश क्रियात्मक करवी मठ इंद्री काले गन्ना विविध पियवर समगमन कर अमतर मम मतकला मलिकीरतुंग लेखा तो मठ दी उगत्म संध्या मिश्रे वार्ता दिमल भाषी न सिंगल भाषी ताम पलवेला न नीलवासी इन सा अभी ये पीली बांधव කරගෙන කටයුතු ඉක්මංකල යුතු බං. ඉතින් වලිත් වීරතුංග මහතාගේ පිළි අරගත්තා. ඒක ඉතා නුබෝ කාලයක සිංහල ආදිමල පරිවර්තනය උගත් පාඩම් සංවිධායක කොමිසමේ නිර්දේශ පමණක් නොවේ මුළු වර්තාව පිළිබඳවම මහජනයාට ලැබෙන්න ඉඩකඩ සලස්වන්නට එතුමා කටයුතු කරගෙන යන බව මට දැනගන්න ලැබුණා. ඒ අතරතුර අපි යෝජනාවක් කරියා ජනාධිපතිතුමාට ඒ උගත් පාඩම් සංවිධායක කොමිසමේ තියෙන කරුණු අනුව ඒ ඉදිරිපත් කර තිබෙන නිදේශ ක්‍රියාත්මක කිරීමේ පළල් වැඩ පිළිවෙලක් යන අතර ඒ සඳහා කටයුතු කරන ප්‍රධාන කමිටුවක් පත් කර තිබෙන අතර පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යක සභාවක් මගින් ජාතික ප්‍රතිපත්ති වලට අදාළ ඒ යෝජනා සාකච්ඡාවට ගැන අතර ඉදිනදා ප්‍රශ්න විවිධ ජන පාර්ශ්වයන්ගේ ජන වාර්ගික පාර්ශ්වයන්ගේ ඉදිනදා දුක් ගැනවිලි ප්‍රශ්න වලට අහුම්කම් දෙන කොමිටියක් පත් කළා. ඒ කොමිටිය මගින් එදිනදා ඊතරම් වැදගත් නොවු නමුත් ජන ජීවිත සංවේදීව බලපාන කර්මවා ප්‍රශ්න පිළිබඳව යම් විසඳුමක් සාන ලබා දීමට වැඩ පිළිවෙලක් ඇතිකරන්නේ කියලා. බොහෝ දුරට දිස්ත්‍රික් පදනමින් ස්ථානගත කරොත් තමයි වඩාත් හොඳින්ක වෙන්නේ. උදාහරණයකට වවුනියාවේ අපිට තියෙනවා නම් වෙන මධ්‍යස්ථානයක්. මේ ප්‍රදේශයේ ජනයාට පුළුවන් ඒ වගේ දුක් ගැනවිලි ඇවිත් කියන්න. උදාහරණයකට දාන අදූ දෙවිල මට කිව්වා වගේ අපේ පාරේ කෝවිලක් තියෙනවා. ඒ කෝවිලේ නමින් තමයි කෝවිල් පාර කියලා කියන්නේ. මෙන්න ඊයේ පෙරේද බෝඩ් එකක් දාලා තියෙනවා පන්සල පාර කියලා. ඉංග්‍රීසියෙන් නම් ටෙම්පල් රෝඩ් තමයි. දෙකම කෝවිල පාරත් ටෙම්පල් රෝඩ් පන්සල පාරත් ටෙම්පල් රෝඩ්. නමුත් සිංහලට ඒක පරිවර්තනය වෙනකොට කෝවිල කියන පාර කෝවිල පාර යනුවෙන් සනාන් වෙන්න ඕන නේද? දැන් ඒක මම වාම භාෂා කොමිසමට දැන් බාර දුන්නා. ඒ ගැන කටයුතු කරන්න. අන්න ඒ වගේ දුක් ගැනවිලි ප්‍රශ්න. සුළු ඒවා සංවේදී. ඒවා ගැන කටයුතු කරන කමිටුව ඒවා දිස්ත්‍රික් කමිටුවෙන් ස්ථානගත කළොත් වඩා තොනි මේ මාජනයාගේ දුක් ගැනවිලි ගැන ඒ දිනදා මතුවෙන ප්‍රශ්න ගැන අපට සුළු විශ්නුන් වීමේදී හොඳ අපට වඩපිටාවක් හදාන්න පුළුවන් මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න සියලු ජන පාර්ශ්වයන්. ඒ වගේම ඒ අයට ඒක සතුටට හේතු වෙන්නත් පුළුවන්. එවැනි වඩපිටාවක් තුළ තමයි අපට ජාතික වශයෙන් ප්‍රධාන ප්‍රශ්න වල විශ්නුන් කරා යන්න පුළුවන් වෙන්නේ. නිදේශයෙන් වර්ක් කළා තියෙනවා පංගුවක් ජාතික ප්‍රතිපත්ති වලට අයිති පංගුවක් ඒවා අපේ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන
राज्य भाषा प्रतिपत्ति क्रियात्मक राज्य निर्धारित भाषा दिखाईम अदाल पारी अन्नी बगे निर्देश अन्य अटोर्नी जनरल डिपार्टमेंट कल विमर्शन जम्यम अतुदान जम्यम बुद्धलियान बार उन्ना पास तुर्तुरा विविधाकार निर्देश निर्देश मटी बतकर संवेदी सुन प्रश्न कर कमिटी वाक्या जनाधिपत मे कनकर मगिन करवलाट ऊमन आकरण अदाल निधारी नमतिवर गंदगन ये प्रश्न विस्तनी मठ अवश्य वरियान गनी मठ वडाथुनि डिस्ट्रिक्ट मटमें स्थानगत गिरी करगत्व ये दुग्गन हूंकंदन मध्यस्थान वडा हुदे गेनपे योजना मगे अदाशे व क्रियात्मक गिरी मठ राज्य पियवर एम पियवर इधर हमी निन्वे